बायो बायो बोले वाला कहती है गुम में अड़ी था माँ वाला एक काक हिन्ना देंग वाला बायो पार्टन करना के लिए अतरम पार्टन कर ला दीना दिया अंडे वाला मुकाखरी पार्टन कर सक गन हरी द ये पार्टन कर सक रखे नॉन उदय में नमो वित्तीय पटांगन हरी द उदय हाथ डारी हाथा मार डारी उन्ना दिगया रखे ना अदर नाम दिन नाम वैडी के लिए पटांगन मुलु पै हाया की तरह बालना पिटू तुना कर गंड बे वाला पै हाया हाथ बालना पिटू तुना कर गंड बे නැත්තම් ඔයගොල්ලෝ පැය 6 7 ඉවර වෙලා පැය 7කින් විතර බලනවා පළවෙනි පිටුව මතක නැහැ. ආයි බලන්න. ඔයාලා බයෝ වලදී තියෙන ඔයාලගේ ප්‍රශ්න වල වැඩි අනා ගන්නවා. ඇත්තටම ඒකට කියන වචනේ අනා ගන්නවා. හරිද? බයෝ වලදී මෙඩිකල් ෆැකල්ටි වල ඉන්න ළමයි පවා පාඩම් කරන්නේ කෙටි ක්‍රම පාවිච්චි කරලා. ඒ කියන්නේ පුළුවන් තරම් දැන් ඒගොල්ලන්ගේ තරම් ඥානපටි කියලා තියෙනවා. හරි. ඒගොල්ලොත් වැඩේ බැලන්ස් කරන්නේ මිනිස්සු විදිහට ඔයාලට ඔය කියන හැම මගුලම්ම ලේසියෙන් ඔය කියන සියලුම නම් සියලුම කොටස් සියලුම කරුණු ඔයාලා මිනිස්සු විදිහට ලේසියෙන් එකපාරට ඔළුවට දාගෙන මේක පොඩි කාලයක් තුර මතක තියාගන්න බෑ. ඒතර ඔයාලට එකට පොඩි ට්‍රික්ස් පාවිච්චි කරන්න වෙනවා. මේ පොතක් තිබ්බා කියලා. එහෙනම් බයෝ පන්ති යන්න ඕනේ නැහැ. සම්පත් පොත ගත්තා උදේ ඉඳන් දුන්නනේ. මේ අවුරුදු දෙකම පන්ති යන්න නැහැ. තියරි පන්ති යන්න නැහැ. පටන් ගත්ත දවසේ ඉඳන් සම්පත් පොත ගත්තා පාඩම් කරන්නේ. අවුරුදු දෙකක් තිස්සේ පාඩම් කරලා තෝක් කරන්න බෑනේ. ඒ නිසා ඒවට පාවිච්චි කරන්ඩ කොටසෙන් කොටස පාඩම් කරන ක්‍රම බයෝ වලට මං දැන් කියලා තියෙන දේවල් වලින් ගොඩාක් මම හොයලා හොයලා ගිය අවුරුද්දේ මම සිස්ටම් එකක් කිව්වා ඒක හරි ගියා කියලා ගොඩක් ළමයි ගිය අවුරුද්දේ ළමයි කිව්වා. ඒ තමයි ඔයාට තියෙන පොඩි පාට් එකක්. මේකට ළමයි සාමාන්‍යයෙන් දෙන්නෙක් වගේ ඕනේ. හරිද? දෙන්නා තමයි ගැලවෙන ප්‍රමාණය. හිතන්න දැන් ඔයා ගන්නවා මොකක් හරි පාට් එකක්. මම ওই බලය වල තියෙන ගොඩාක් පාට් ගැන දන්නේ නැහැ. මම දන්නේ සත්‍ය ගැන තමයි. එතකොට ඒ තියෙන මොකක් හරි පාට් එකක් ගන්නවා කියන්නේ ඔය ශාකහරි සත්‍යන මොකක් හරි ගන්නවා. ඒ මුළු පාඩමම නෙමෙයි ඒක ලොකු පාඩමක්නේ. ඒ පාඩමේ පළවෙනි අණු කොටසක් ගන්නවා පිටු පහක විතර ප්‍රමාණයක් ගන්නවා ටයිම් ටාගට් එකක් තියා ගන්නවා පැය දෙකයි පිටු පහයි කම්ප්ලීට්ලි පුළුවන් වෙනවා පැයයි කියනකෝ පැයයි පිටු පහයි කම්ප්ලීට්ලි පුළුවන් වෙනවා මුලින් ඉඳන් පාඩම් කරගෙන යද්දී ඔයා පුළුවන් තරම් ඔළුවෙන් ක්‍රම හදා ගන්නවා මේ වචන ටික මේ සිස්ටම් ටික මතක තියාගන්න පොඩි පොඩි ක්‍රම ඔයා හදා ගන්න ඔළුවෙන් ඔළුවෙන් හදාගෙන අමතක වෙයි කියලා කියන්නේ ඔයාලා මොකද කරන්නේ ඔයාලා ෂෝට් නෝට් ගන්නවා කියලා මොකද කරන්නේ සම්පත් පොතම ආයි ලියනවානේ ෂෝට් නෝට් ගන්නවාගෙන අන්තිම ෂෝට් නෝට් සෙෂන් එකක් ඉවර වෙද්දී සම්පත්පත ආයිසරයක් කොලේක තියෙනවා මෙතන. තේරුමක් නැහැනේ. හරි. ඔයාලා කරන්න ඕනේ ඒ කාරණාවෙන් ඔයාට අමතක වෙයි කියලා හිතන කාරණාව පමණක් ඉතා සරලව ෂෝට් නෝට් එක ගන්නවා. මම දැකලා තියෙනවා ළමයි ෂෝට් නෝට් ගන්නවා මේ පොතෙන් බලාගෙන මෙතන ලියනවා. කිසිම තේරුමක් නැහැ. ෂෝට් නෝට් එකක් කියන්නේ පොතෙන් ඔයා ඉගෙන ගත්ත දේ ඔයාට අමතක වෙන්නේ නැති වෙන්න ඔයාලා ලියන එකක්. පොතෙන් බලන් ෂෝට් නෝට් ගහලා වැඩක් තියෙනවා. පොතෙන් ඉගෙන ගත්ත දේ ඔයාට තේරිච්ච දේ අමතක නොවෙන්න ලියන එකක් තමයි ෂෝට් නෝට් එක. ඒක තමයි ෂෝට් නෝට්. පොතෙන් ඉගෙන ගන්නවා දෙයක්. පැය දෙක තුනකට අමතක වෙන්නේ නැහැ නේ ඔබ. පිටු පහක් පැය දෙක තුනකින් ටට්ටක් ගාලා ගොඩක් වෙලා අදින්න බෑ. ටට්ටක් ගාලා පැය දෙක තුනකින් ලියාගෙන මේ කල්පනා කරගෙන යනවා. පොඩි පොඩි ප්‍රමාණ අවශ්‍ය ප්‍රමාණයට ෂෝට් නෝට් එක ගහනවා. පිටු පහේ වරුණාම දෙන්නම ඒක කියන්නේ ළමයි දෙන්නෙක් වගේ සෙට් වෙන්න උදේ 4 පටන් ගත්තා නම් ඔන්න 8:00 මාර වෙද්දී අපි මේ පිටු පහ අධ්‍යනය කරලා ඉවරයි දෙන්නම. 8:00 මාට ගන්න ගෲප් කෝල් එක. පස් දිනක් හරි දිනක් හරි කීයක් හරි අටම හරියට බෑ පස් දිනාම හරියට වැඩ කරලා තියෙන්න ඕනේ එකෙක් හරි වැඩේ නැවොත් පස් දිනාටම ගෙලවෙන්න ඈ එහෙම එකක් තියෙනවා දැන් හිතන්නකො ඔන්න දෙන්න ඒකම කිව්ව දෙන්න කියලා අඩුම ගණේ එකෙක්ව හරි අපිට ෂුවර් කරන්න පුළුවන් එතකොට අපි දෙන්නයි අපි ඉන්නවා තව එක්කෙනයි එයා අට අටර පටන් හතර පටන් ගන්නවා අටම අට වැඩ ඉවරයි අටම අරට එයා පාඩම් කරලා තියෙන ප්‍රමාණය ගන්න ඔයා පාඩම් කරලා තියෙන ප්‍රමාණය ගන්න දෙන්නම කියන්නේ Tamanට වැඩ කරගෙන යන්න පුළුවන් මිනිහෙක් ඉන්න ඕනේ මෙතන ඊට පස්සේ අටම අට ඔයාලා දෙපැත්තට ගෲප් කෝල් එකක් අහගෙන දැනට තියෙන ඒවෙන් ඇතිවෙච්ච ප්‍රශ්න මතක තියාගන්න ඔයා පාවිච්චි කරපු ටෙක්නික් එක පොඩි සාකච්ඡාවක් දානවා පැය භාගෙකින්. පස් දිනක වගේ හිටියම හරියන්නේ නැහැ. ඇයි එකෙක් පිස්සුවක් කෙලිනවානේ. ඊට පස්සේ ඌ මොකක් හරි මගුලක් අල්ලගෙන දිගින් දිගටම අහගෙන අහගෙන යනවා. ඌට උත්තර දෙන්න ගියාම අන්තිමට පාඩම කරන්න වෙන්නේ දිගින් දිගටම. දෙන්නෙක් විතර සෙට් වුණාම දැන් 8:00 මාට ඉවර වුණා නම් 8:00 7:00 ඉඳන් 8:00 මාර නම් ඉතුරු පැය භාගේ ඔයාලා දෙන්නගෙන් ඔයා පාවිච්චි කරපු ටෙක්නික් එක මතක තියාගන්න ලේසිකම තේරුම් ගන්න ලේසිකම ටක්ටක් ගාලා කතා කරගෙන කතා කරගෙන ඉන්න 9 වෙනකොට ඉවර කරනවා. පළවෙනි ස්ටඩි සෙෂන් එක ඉවරයි. ආයිසරයක්. ඔයා ඔළුව වෙන එකට දාන්න ඕනේ. කියන්නේ මැද්දෙන් ෆිසික්ස් ගානක් වගේ හදලා ෆිසික්ස් පැයක් විතර යවනවා. කෙමිස්ට්‍රි පැයක් ෆිසිකල්. කෙමිස්ට්‍රි නම් ෆිසිකල් නะ. ෆිසික්ස් නම් ෆිසික්ස්. පැයක් දෙකක් යවුවා. ආයි ඊළඟට ඔයා පටන් ගන්නවා. ආයි තව පාර්ට් එකක්. ඔහොම දවස් ඉවරෙද්දී සෙෂන් පහක් විතර තියාගන්න. දවස් ඉවරෙද්දී ලොකු දෙයක් ඔයා කතා කරලා ෂෝට් නෝට් එකෙත් හොඳ ප්‍රමාණයක් තියෙනවා. ඔය විදිහට දවස් පහක් විතර කරලා ඒ පහෙන් පේපර් එකක් කරන්න ඕනේ. දවස් පහක් විතර කරනවා ඒ පහෙන් පේපර් එකක් කරනවා. ඒ දවස් පහක් ගන්නවා ඒ පහෙන් යුනිට් ටෙස්ට් එකක් කරනවා. යුනිට් වල තියෙන ප්‍රශ්න ටිකක් කරනවා. ඒ පේපර් එක කරන දවස්වල ඔයාලා දෙනවා ඔයාලා දැන් මේක මතක නැහැ කියලා. ඒතකොට මේ පේපර් එක කරද්දී දැන් මේ පේපරේ ප්‍රශ්න 50 වෙනවා 50 30ක් හරි යනවා. 20ක් මතක නැහැ.
ඒ විස්ස ආයි බලන්න. ඔහොම ඔහොම මේන්ටේන් කරගෙන මේන්ටේන් කරගෙන මේන්ටේන් කරගෙන යන්න ඕනේ. ෂෝට් නෝට් ගහද්දි පොත් පිටින් ලියන්න එපා. මතක තියා ගැනීම සඳහා කෙටි ක්‍රම පාවිච්චි කරන්න. අවම කාලවල සෙෂන් වලට කඩා ගන්න පාඩම් කිරීම. බයෝ ළමයිගේ ලොකුම වැරද්ද තමයි ඔයාලගේ සෙෂන් එකක් කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකන්. එහෙම හරියන්නේ නැහැ. මේක මේ පැයකින් විතර කරලා රට්ටක් ගාලා ප්‍රමාණයක් ඉවර කරන්න ඕනේ. ආයි පැයකින් ඉවර කරන්න ඕනේ. ඔහොම කරලා සතියකට සැරයක් පේපර් එකක් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඕක කරලා බලන්න. හරි.